මුං ඇට හැමෝම කාලා තියෙනවනේ. නමුත් මුං බීන් ස්ප්‍රවුට් හැමෝම කාලා නැතුව ඇති. ස්ප්‍රවුට්ස් කියන්නේ බාගට පැලවුණු බීජ. මුං ඇටවල බාගට පැලවුණු බීජ වලට තමයි මුං බීන් ස්ප්‍රවුට්ස් කියලා කියන්නේ. ඉතින් මේ ස්ප්‍රවුට්ස් හරියාකාරව නිවසේදීම හදාගන්නත් පුළුවන්. අවශ්‍ය නම් කඩෙන් ගන්නත් පුළුවන්. ඉතින් හදාගන්න විදිය බලන්න කලින් මේවායේ තියෙන ගුණ ගැන තොරතුරු ටිකක් හොයලා බලමු. Mung bean sprouts වල vitamin K, vitamin C, copper, යකඩ, thiamine, riboflavin, niacin අන්තර්ගත වෙනවා. මේවායේ සැලකිය යුතු ප්‍රමාණයකින් vitamin K අඩංගු වෙනවා. තුවාලයක් හෝ විට රුධිරය කැටි ගැසීමට vitamin K උදව් වෙනවා. අස්ථි සහ දත් ශක්තිමත් කිරීමට vitamin K අවශ්‍යයි. Osteoporosis රෝගය ඇතිවීම මේ නිසා වළක්වා ගත හැකි. ඒ වගේම රුධිර සංසරණ පද්ධතියේ ආබාධ ඇතිවීම වැළැක්වීමටත් උදව් වෙන විටමිනයක් තමයි මේ vitamin K කියන්නේ. විටමින් C ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතරේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උදව් වෙනවා. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස එය මුක්ත කන්නක ඉවත් කරන නිසා පිළිකා ඇතිවීමත් අකලට මහලු වීමත් වළක්වා ගන්න පුළුවන්. යකඩ අඩංගු වන නිසා රක්තහීනතාවය වළකිනවා. යකඩ මගින් රුධිරයේ ඔක්සිජන් පරිවහනයට අවශ්‍ය හිමෝග්ලොබින් නිපදවීම වේගවත් වීම ඒකට හේතුව. මුං බීන් ස්ප්‍රවුට්ස් වල සැලකිය යුතු ප්‍රමාණයකින් ෆෝලේට් තිබෙන නිසා ඒ ගර්භණී කාන්තාවන්ට ඉතාම ගුණකෑමක්. මේ ෆෝලේට් DNA නිෂ්පාදනයේදී විශාල මෙහෙයක් ඉටු කරනවා. ඒ කියන්නේ අලුතින් සෛල ඇතිවීම වේගවත් කරනවා. විශේෂයෙන් කලලයේ මොළය සහ ස්නායු පද්ධතියේ වර්ධනයට මේ ප්‍රධාන වශයෙන් බලපානවා. කොපර් මගින් ස්නායු සෛලවල ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා. මුං බීන් ස්ප්‍රවුට්ස් වල විශාල ප්‍රමාණයකින් කොපර් අඩංගු වෙන නිසා ස්නායු පද්ධතියේ නිරෝගීභාවයට මේ විශේෂයෙන් උදව් වෙනවා. තයමින්, රයිබෝෆ්ලාවින් සහ නියාසින් වැනි විටමින් B සංයෝග අඩංගු වෙන නිසා ඇස්වල සුදුමතුවීම වළකින බව සඳහන් කළ හැකියි. මුං බීන් ස්ප්‍රවුට්ස් ආහාරයට ගන්නා විට ස්ථූලතාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව පර්යේෂණාත්මකව සොයාගෙන තිබෙනවා. ඉතින් මෙය ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සාහ කරන අයට හොඳ ආරංචියක් වේවි. ඉතින් මේවා නිවසේදීම හදාගන්න හැටි කිව්වේ නෑනේ. ජෑම් බෝතලයක් වගේ කට ලොකු බෝතලයකට මුං ඇට දාලා මස්ලින් වගේ කපුරු රෙදි කැබැල්ලකින් බෝතලේ කට රවසා රබර් පටියකින් හෝ රෙදි පටියකින් තදින් ගැටගසන්න. දැන් බෝතලේ ඇතුළට වැට්ට ආකාරයට රෙදි වැස්මට වතුර දාන්න. මුං බීජ හොඳින් තෙමුණාට පසුව බෝතලේ අනෙක් පස හරවා ජලය සියල්ල ඉවත් කරන්න. මේ ආකාරයට දිනකට 3-4 වතාවක් ජලය යොදා මුං බීජ තෙත් කරන්න. දින 1-2 අතර කාලයකදී මුං බීජ පැලවෙනවා. මේවා තමයි මුං බීන් ස්ප්‍රවුට්ස් කියලා කියන්නේ. ඉතින් තවත් මෙවන් වීඩියෝකින් හමු වන තෙක් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. අපගේ හතරවටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ upload කළ සැනින් දැනගන්න පුළුවන්.